බුද්ධහය වාසනාවන්ත සෙදැහැවත් පිඟතුනේ මේ ජීවිතයට තියන සාපයක් මානක්කාරකම ජීවිතයට තියෙන සාපයක් හිතුවක්කාරකම බුදුරජන් වහන්සේ තමයි අපට කියදුන්නේ මාන්නක්කාරකම දිවිගමනටම සාපයක් මෙලොව පරලොුවට සාපයක් සංසාරටම සාපයක් නහතුමානීකමයි වටින්නේ බදුරජාන් වහස තමයි කියලදන්නේ. අකීකරුකම හිතුවක්කාරකම මෙලොව පරලෝ දෙලොවටම සාපයක් සංසාර ගමනටම සාපයක්. සුවච්ච කීකරුකම්මයි වටින්නේ. පොයි තරන් අනුකම්පාාවෙන්ද අපගේ සම්බුදුරජාණන් වහන්සේ අපට ධර්මේ දේශනා කළේ ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා. නමුතස්ස භගවෙතුවරහතු සම්මා සම්බදස්ස සාදු සාදුසාදු බුද්ධිමත් මිනිස්සුන්ට්‍රය බුදුරජාන් වහන්ස හිතට ගැන්ඩ කිව්වා. මාන්නක් කාරකමින් අනිත් අයි ඉන්ඩ පුළුවන්. ඒ අය මහා මාන්‍යෙන් හිතට අරගෙන ඉදමිලා ඉන්න පුළුවන්. මානක් කාරය ගුඩාක් මැද්දි අපට ජීවිතය ගත කරන්න වෙන්න පුළුවන්. එතුකට හිතන්න කිව්වා අනත් අයි මාන්‍යෙන් ඉන්නවාද නැද්ද කියෙනෙකට මට කරන්න දෙන්නේ. ම මාන්‍යං ඉන්නේ. මන්න ඉහතුමාන වෙනවා. හිතක්කු පදදන්න කිව්වා ආසාාවක් ඇති කරගන්නකුවන් ඉහතතුමානෙන්ට. මාන්‍ය කියන අනතුර මගැහැරලා යන්න තියෙන සැනසිට දායක පාර තමයිකවා නහත මානීකම. මාන්‍යිං පිරිහෙන ජීවිත සාර්ථකත්තට ඔසවන්ඩ තියන මහා බලය තමයිකව නිහත මානකම. මාන්‍ය නිසා සංසාරය යන සත්වයාට පිරිනිුවම් පාණ්ඩ තියන ගුණේ තමයිකුව නහත මානීකම. ඒනකට බුදුරජන් වහස හිතුවක් කාරකම ගැත් අදාලා හිතුවක් කාරු ඉඩ පුලුවන්. හිතුව කාරයුත්තික්කම ජීවිතය ගත කරන්න වන්න පුළුව හිතුවක් කාරයන්ගේ හිතුවක් කාරකන් දකිනකොට හිතාන්නකි වනිත් අයි හිතුවක් කාරදනය ඇද කියනෙ එක එක මගේ ප්‍රශ්නයනෙමේ. මම හිතුවක් කාරවින්නේ. මං සුවච්ච කීකරු කෙනෙක් වෙනවා. ඒවිදිී හිතක්කු පද්දඩ කි්වා. හිත පිහිටරුව ගැන්ඩකිවා හිතට යෝජනා කරන්න කිවවා. මමනන් හිතුවක් කාරවින්නේ. කීරු සුවච කෙනෙක්විෙනෝ මම තුවක් කාරකම කියල කියන්න අනුතුරු දායක මාවත්තතා කඒක මගහැල්ල යන්න තියෙන සුදර මාවත තමයි කකරුකම. පිරිහෙන හිතුවක් කාරයාට ජීවිතේ ඉහලටදියුණු කර ගඩ තමයි. කේකරුකම කියකත්තියෙන්නේ. සංසාර ගමනේ යන හිතුවක් කාර ජීවිතේ සසරින් ගලව ගන්ටනම්. අපට තියෙන්නේ සුවච්ච කීකරුකම ඇතිකර ගැනීමයි. බුදුකෙනෙක් මේ විදිහට කොයි තරන්නම් වර්ණනා කලාද? නිහතමානීකමත් කී කඩුකමත් ආස කරන්ට ඒ සොඳරු ගුණ ඇතිකර ගන්ට අද මේ දහම් කතාාවන් ඒ සොඳුරු ගුණ දර්ම ඇතිකර ගන්ට බලවත් ආසාවක් උපදීව. ධර්ම දානය කරන නොම්බර තුන මහගෙදර කතරගම ලිපිණී පදිංචි පින්වත් අමිලනුවන් මොන සිංහ මහත්මා ඇතුළු ඒ පංව තුළ ගොඩාක් සන්තෝ සිටි පත්තෙන්ට පින්ව තුල්ලා ධර්ම දාන පින සිද්ධ කරන්නේ දැන් දින කීපයක් තිස්සේම ධර්මදාාන පින සිද්ධ කරන්නේ උතුන් අරමුණකින් අපගේ කල්්‍යයානුමිත්‍ර ගුරු දේවෝත්තම පරම්පූජනී පින්වා ලොකුසාමින් හන්සේ. මේ ධරමදානයේ ආසිරවාද ලබා නිදුක් නීරෝග සූය ලබත්වා. තවබොහෝ කලක්චිරාත් කාලයක් අපාතරේ අපට අර්තයෙන් ධරමින් අනුසාසනා කරමින් වැඩසිටීවා කියෙන බලාපරොත්තුව ඒ පුුණනි ප්‍රාර්ථනාව මුල්ු කරගෙනයි. අදත් මේ දහම් කතාව අපිශ්‍රවනය කරන්නේ අප ගුරු දෙවිඳුන්ට අප හැම දෙනාගේ වන්දනාව වේ වාසාදු, සාදු සාදු බුදුරජාණන් වහන්සේ අතීත පුවත් ගෙනහැර දක්කොමින් මේ හිතුවක් කාරකමේ තියෙන. ඊළඟට මාන්නක් කාරකමේ තියෙන සාපය ගැන අපට පෙන්වා දුන්න අදේශනා කළ. බුදුරජාණන් වහන්සේ ජාතක කතාාවලින් ඉස්මතකරපු එක කාරණාවත් තමයි මානන්නක් කාරයාට මේ සංසාරය යනකොටේ ඒක ලැබීම් ලැබෙනවනේ. මාන්නක් කාරයාට යම් ලැබීමක් ලැබිලා තිබනත් මාන්‍ය නිසාම ඒ ලාභය ඒ වටිනාකම වනස ගන්නවා. මානක්කාරයට තමන් ඉන්නේ කොතනද කිය අම්මතක වෙනවා මාන්නක්කාරයට ත උදව්කරේ තමන්ට උදව් කළේ කවුද ඒ අමතක වෙනවා. මාන්නක්කාරයට තමගේ ජීවිතයට වෙන්න මොුණවද කියලා අමතක වෙනවා. ඒක මානක්කාරයට මාන්‍ය නිසා තියන සාපයක්. ඒ මාන්‍යම්ම මානන්නක්කාරයෝ වෙනසෙනවා පේනවා. දේවදත්වයට උන ඒකනේ. දේවදත්්‍ර තිබුණනේ මහා පුදුම වාන්‍යයක්. ඒ මාන්නක්කාරකම නිසා බුදුරජාණන් වහන්සේ අනුකරණය කරන්නට දැන්ඟලවා බුදුරජාණන් වහන්ස වගේ තමයි. පියවරතියන් උත්සා කරන්නේ කතාාවහ කරන්නේ බුදුරජාන් වහන්ස වගේ බණකේකීති දේවදත්තට කොදරිතින හරිට ුදුරජාන් වහස වගේ. ඒ වගේ දේවදත්තට මාන්‍ය නිසාම බුදුකිරේ කණුකරණය කරන්න හිතුුණා. දම් සබහ මන්්ඩ පෙට එකකතුවෙලා භික්ෂුූන් වහන්සේලා ඕක කතා කරගෙනට හ්ප මේ මේ දේවදත්වයාට මාන්‍යී හට ගහලා වෙලා තියෙන එක බුදුරජාන් වහන්සේ අනුකරණය කරනයි කියලා ඔය මොහොතේ භාග්‍යිතුන් වහන්සේ භික්ෂූන් දහම් කතාවේ යදීදී හිටපු ඒ දම් සබභහ මන්් පෙටම මේ කතාබා කරමින් හිටපු දම් සබභ මට පෙටවැඩිය. වැඩම කරලා භික්ෂූම්ගේ කාරමය දැනගන වදාලා මහණනී ඔය දේවදත්තට මාන්‍ය හට ගහලා මාව අනුකරණය කරලා හිතන්ට යෑම කියනෙක් ඔය මේ ජීවිතය විතර න්නෙමි ඔය ලෙඩේ ඔය අසනීපෙ කලිනුත් තිබුණා. මානනිි බොහෝම අතීතයි විදේහ කියන රටේ මිතිලා කියන නගරී බෝධි සත්වයූ වේදේහනඟවින් රජකන්කලා. ඒකාලෙ බෝධි සත්්‍යයතුමයි මිතිලාවේ අගේදේහරජ්රූ වේදයහ රජුරෝ රජකන් කරන කාලේ එක ස්වරණ හන්ස රාජයකුට හරි වෙනස්ම විදිහ සබඳතාවයක් ඇති වුණා ඒ ස්වරණ හන්ස රාජයහිටි හිමාලේ එයා මනුස්ස පියසටාවවේ පියාභ කරෙන ගම ඒ ආහපු වෙලාවේ කපුටියකට හිත ගියානේ ස්වරණ හන්ස රාජයකුට රත්තරම්පාට ඇඟක්තින හන්සයකුට අේ මේ කලු කපුුටියකට හිත ගන. කලු කට ස සොදුරියයක් කියලා හිතුරනේ. හිතිරා මේ කපුටිත් එක්ක එකතු වුණා. ස්වරණහන්ස රාජයා කපුටීත එක්ක එකතුවෙලා ඒ කපුටි පැටිය බිහි කළා. ඒ කාසාමාන්‍ය කපුටින්න මේ කාසාමාන්‍ය කපුුටක්. එක නිල් පාටයි සාමාන්‍ය කපුටුවෝ කළුපාටයින මේක හළුපාට නවෙේ හුරු නිලටයි හුරු ඒහින්ද මේ කපුටාට නමක් තිෙබුණා විනිීලක කපුටා. මෙයා නිල්පාට නිසා මෙයාගේ ජානය වසින් වෙච්චි වෙනසත්් එක තුමයි මෙයා අට නිල්පාට ලබුුණේ විනීලක කපුට දැම් මේ මේක විනීලක කපුටාගේ කතාව නිසා ජාතක කතාව නමත් විනීලක ජාතකය. විනිීලක කියන කපුුටු පුත්‍රයාව බලන්ට ඇ ස්වර්ණ හන්ස රාජයා කලින් කලට මනුස්ස පියසට එන්ට ආස කළා. ඔය ස්වර්ණ හන්ස රාජයාට හිමාලයේ වෙනම පවල් ජීවිත ඇතිබුණා. එයාට හන්ස දේනුවක් හිටිය මේ හන්සයාට දවම උපන්න හන්ස පැටව දෙෙකු තිරපු හෝම ගුණ සම්පන්න හන්ස පැටව දෙන්නේ මේ හන්ස පෙටව් දකිනවා කලින් කලට තමන්ගේ පියා කැලිින් ඈතකට යනවා දවස් ගානකට පස්සු තමයි එන්නේ. දවසක් හන්ස පෙටව් දෙන්නා පියාගෙනගට ගිහින් කතා කළ ල පියානිනි ඔබ මේ කලින් කලට කැලේ දාල යනවා ඔබ කොහෙද මේ යන්නේ. එතකොට මේ ස්වර්ණ හන්සය තමන්ගේ පැටව් දෙන්නට විස්තර උක්කෝම කිව්වා මෙහෙම්මට කපුටකට හිතගහිල හෙමික් වුණා දෙමගේ පුතෙක්කින්වා මනුස්ස පියස සමීපයේ තල්ගහක කූඩුවකයයින් ඇයගේ නම විනිලක ඔය විනිීලක වෙතින් කලින් කලට බලලයන්ට යනෝම්මට පුත්‍රස් නේහේ නිසා. එතකොට මේ හන්ස පැටවදින්න කල්පන කලා නේ තාතන අතුරක් වන්න පුළුවන් මේ මනුස්ස පියසට නිර නිතර අන්න ගකිහිලා. අපි මෙහට එකතු කරගෙනාව නම්ඔයි විීලක තාත් එහයන්ට ඔන්නේ නේ. තාත්ත අපි විනිීලකව එකතු කරගන්න කිවවා අනේ ස්වන්න හසරාජයත් කැතිව වුණා. ඔන්න හන්ස පෙටව දෙන්න දැන් ගියා මනුස පියසට ගිහින් විනිීලකවා අඳුර ගත්තමුල ගැවුණ කතා බහ කළ විනීලක අපි යමු දුරගමනත්තියෙන් අපි පිටත්වමු කියල දැන් හන්සයන්ට තරම් දුර ඉහලා හසේ කපුටෙකුට ගිල්ලින්ඩ බ ඒ නිසා මේ කපුටාව කොහොමද දෙෙන් අරගෙන යන්න කියන ප්‍රශ්නාව. හන්සරාජයව දෙන්න කළේ මකදද ටික ශක්තිමත් දිග ලීයක් කරගෙන එ ඊයේ කෙරවරවල් දෙක මේ හන්සරාජයව දෙන්න හොටින් තදට අල්ලගත්තා. මැද්දී කපුටාට හොඳරට හයියට වහල ඉන්න කිව්ව. දැන්වෙන්න හන්සූ වහසට ඉකිරිලා මේ කපුටාවත් ඔසවාගෙන යනවා දැ මේ මේ කපුටාට කරන උදව්වන්නේ. මේකාට මාන්‍යට ගැහුවනේ. හන්සියදන්නෙක් තමංව එකතු කරයි යනකොට මාන්‍යහට ගැහ්වා. ඒ වෙලාවෙ මිතිලා නගර යුඩි යමින් හිටියේ. වේදේහ රජ්ජුරුවෝ සයින්දව අස්වයෝ යොදපුූ රථයකින් ගමන් කරනවා. ඒ රථේ ගමන් කරින් ඉදිද්දී අර අහසේ පියාසරණ මේ විනිීලක කපුටාට රජ්ජුරුවෝ අස්වකරත්තෙන් ඉනවා දැකලා තමන් ගෙන මානක්කාර හැගීමක් ඇතිවෙලා මෙහෙම කිව්ගනනි. ඒක එහෙම තමයි යනේ ඒක එහෙම තමයි. විදේහ රජු මිතිලාවේ සියගෙයි වසමින්නේ උත්තුම් අසුන් යෙදූ සොඳුරු රථයනිි දැන් යන්නේ එලෙසින්දැන් විනිීලකත් හන්සරති යන්නේ කිවා මේ විදේහ රජුරුව අගේම තමයි වාත්‍යති. විදේරජ්ජුරූ ආජානී අශයන්ගේ කරත්වයනවා දැ මාත්‍යන්නේ හන්සරති දැ විනිීලකය අරාජා මාන්‍ය කපුටාට මාන්‍ය ට ගැව්වා හන්ස පැටවු දෙන්නට මේ කහපු ගමන් ඒ මොහොති මාතාරින් හිතුන. ට පියාගන්න යෙන ෞවරවින් මේ විනි ලෙකයාව එකතුකරගෙන ගිය ගිහිල්ලා පියාට මොන ගස්සලා මේ හන්ස පෙටව දෙන්න හිතේ වේදනාවින් කිව්වා තාත්තේ මේ කාව එකතු කරගෙනන අතරේ මේකා මේමිහිමූඩගු කතාවක් කිව්වනේ. එතකොඩාර හන්ස රාජයාට හොඳටම කේන්තිගිය. හන්ස රාජ්‍යයා කියනවා හන්ස පෙටව දෙන්නට දරුවනි මේ කා හරියන්නේ අපිට. මේකා මෙිච්චර හිතට ගන්ට්‍ර තවන් ස්වරණහන්ස රාජීකුට ධාව උපන්නා කියලා. මේකට මිච්චර හිතට ගැන්ට කරුණු අතිනවාද. මේකගේ එක පොඩ්ඩන් නිල්පාට වුණනාට මේක කපුටෙක්. උඹට මෙහේ උරුමනෑ. එම්බා විනි ඉලකය තෝ සිතුුවේ හන්ස පැටව් වගේ කඳු හෙල් අතරේ විල්මතඉන්ට හැකි කියලා නේද. ඒවා නුබට ගෝචරණෑ. නාලාමක නුබහට ඒබැ මව් කපුටිය සිටිනා තැන. ප ආන්ස පටවුට කිව ආයමත් මේකව ගිහින් දාලක මේ වද අපට ඔන්න කිව. අ ඉති දැ ස්වර්ණහන්සේ රාජයක ළඟ හිමාල වනයේ සැනසිල්ල ඉන්ට තිබුණු අවස්ථාව. හොඳට සත්කාර ලබන්න තිබනු අවස්ථාව. මාන්‍යඉහට ගැසීම නිසා ඔකෝම වැනසිලගියා. තින් බුදුරජාන් වහන්සේ දේශනා කළා මහන්න නී එදා? විනීලක කපුටා වෙලා හිටියේ දේවදත්ත් එතකට මේ මානීහට ගහනක හිම් සංසාහාරයෙන් සංසාරන ප්‍රශ්නයන්නේ ඒ කපුටා වෙලා ඉන්නකොටත් මාන්‍යය තිබ්බා දැම් මේ බුදුකිනෙක් මුණගැහිලා ඒ බුද්ධ ශාසනය මහන වෙලත් මාන්‍යමනලාභය හිමි කළේ එදා පියහන්සයා වෙලා හිටියේ අපගේ ආනන්දයෝ හන්ස පැටව් දෙන්න වෙලා හිටියේ අපගේ සාරිපුත්තයන් අපගේ මහා මොග්ගල්ලානයන් වේදේහ රාජයා බවට පත්තුනේ මහබෝධි සත්‍යයෝ වන මමයිය කියලා මේ ලස්සන ජාතක පුවතු දේශනා කළ මාන්නක් කාරකං කැඩිලායාන්න හිත ඇතුලේ තින්ෙනවනම් මානක්කාරකමක් උච්චර මේකින් ඉගනගන්න පුළුවන්ද මාන්නකාරකමි සාපය. නහත මානීකම මයි වටින්නේ. නහත මානීකමින් මයි දැකන්නේ මාන්‍ය දුරු කරට. ඔය පොඩි පොඩි දවල්ලට මාන්‍ය හදා ගැන්ඩෙපා. තමන්ටයි පොඩි දක්සකමත් තිබට මානක් කරුවෙන්ට කරුණන්නෙම මැරනෙන ජීවිත මේවා. මාන්‍ය දුරුකර ගැන්ටවන්න. ඔය පොඩ්ඩක් ලස්සන මූනත්තා අඩුවත් තිබ කියලා හටික හණඬ ලසන වනා කියලා ඔව මානයටට ගන්න දවල් නෙවෙේ. ඔව ස්තිරේ වනමි. මාන්‍ය ඇතිකර ගැන්ඩපා නහත මානීව මේ ජීවිතය ගතකරන්ට. ඒකයි වටින්නේ නිහතමානීකමයි වටින්නේ. ඊරඟට අීකරුකම හිතුවක් කාරකම ජීවිතේයට ලොකූ අනතුරක්. අකීකරුකම හිතුවක් කාරකමත් එක්ක මාන්‍යෙත් සෙට්ටුනොත්. හරිම්ම භයානකයි ද මේක එහෙම කතාවක් අහක යන ප්‍රශ්න ඉහදාගන්න මානක්කාරයට පෙන්න්නත් බෑන හිතුවක් කාරයි හිතුවක් කාරකමයි මාන්‍ය දෙක මාවට පසිදැන් සමමාට හිතුවක්කාර කෙනෙි ඉන්න පුුවන් එයාගේ මාන්‍ය නැති එතකොට එයාට තවකිණ කවවාදනුසාසාය කරනකොට එතන එයා ආරක්ෂාවෙනවා. හිතුවක්කාර දරු ඉන්නවා සමහල්ලාට මාන්‍යිනේ හැබැයි. දෙමව්පිය අවවාද කරාම එයාඒ අවවාදය දුකසිහරි පිළිපදිනවා. සමාට හිතුවක්කාරකමට හිත බරනිසා අමවරුයි. ඇඩනවා අකමැති. අම්මල තාතර කියන නිසා හැබැයි නිහත මානීව කීකරුවෙනවා රැකෙනවා හිම ලමයි. හැබැයි තිබ්බොත්තිහම දෙක හිතුවක් කාරගමයි මා්‍ය ඉවරයි. විනාසයි ජීවිත කෝකාලිකට වනේ හිතුවක් කාරගමත් තිබුණ මාන්‍යෙත් තිබුණා. සාරිපපුත් මුද්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයෙන්න් වහන්සේලාට බැනගෙන බැනෙන යනවා. භාගගිතුන් වහන්සේ වදාලා හා. මින් මනත ඔය කතාව කියන්නට එපා. ඔය කතාව කියලා නිකං තමන්ගේ ජීවිතය වනසගණ්ඩ එපා අවාද කලා අයිතකොට කියනවා. ස්වාමීණී මටව බෝහන්සිගෙන පැහැදීමත් වී නවා. අර දෙන්නා ගැන නං කියලා එතකොට මේ මුක්ද මේ මාන්නක් කාරගම. අන්තිමේ ඒ මාන්නක් කාර හිතුවක් කාර කෝකාලිකයා මරණින් මත්තය කොහේදගේ පදුම නිරී උපත ලැබුවනේ මේ වෙන කොටත් නිරේ පැහෙනව කාලිකට වමනේ නිය නිර හිතුවක් කාරකමි සාපය මාන්නක් කාරකමේ සාපය දෙවරම් මහවේහරෙත් තිටියාන මහා හිතුවක්කාර දුබ්බච්ච දුරුවච්ච භික්ෂුවක් හරි අකීකර හරි දරක්බරයි. කිස්සිම්ම දෙයක් අහන්නේ එපාකිව්වත් එපාහිනිකමයි කරන්නේ. යමක් කරන්න කිව්වත් ඒකමයි නොකරන්නේ. එච්ච අකීකරයි මේ භික්ෂුවගේ අකීකරුකම පාලනය කරට බැරිතරන් ප්‍රශ්ණයකුණා. අනිත් භික්‍ෂූන් වහන්සේලාටත් හරි කරදරයකුණා ඒ නිසා මේ භික්‍ෂුව සම්බන්ධයෙන් භික්‍ෂූන් පැමිලි කළ ස්වාමීනී මෙයා හරි අකීකරුයි ආගේ මොහොති භාගිතු නහන්සේ අවවාද කළ භික්ෂුව ඔබ කලින් ආත්මිත් ඔය මෝඩකම කළ නුවනැත්තන්ගේ වචනය ගණන්ගත්තිනේ හිතුව කාරවෙලා මානක්කාරවෙලා හිටිය අවසානයේ මදකිඹුව ඇතිකුගේ පාපහරට ලක්කලා ඇට කුඩු කරගන්න මැරිලයන්ට සිද්ධ වුණ අකාලෙ මැරලයන්ට තමම් පාරහදාගත්තා. එතුකට ැස්ල හිට භික්ෂූන් වහන්සේ ඇහවා වාමිණි භාගතුන් වහස මොකද්දේ අතීත පුවත කියලා අපට කියා දෙෙන සෙක්වා. බුදුරජාන් වහන්සේ වදාලායි මොහොතේ නුවන වැඩිනු බෝසත් කතාවක් ඉන්දස මානගොත්ත ජාතකය. ය ඉඳ සමානගුත්ත කියල කියන්නේ අකීකරු දඩබ්බර තාපසේ. බොහෝමය අතීතයේ බරණස බබදත් රජුරු රජකංකරන කාලෙ අපේ මහාබෝධී සත්තවයන් වහන්සේ පන්සයයක් ශිෂ්‍යෝතිික්ක හිමාලවනේ වාසයකරපු ඉරිසිවරේ. එරිසිවරුන්ගේ තාපසවරුන්ගේ නාඒක තාපසතුමා ිෂ්‍යයන්ට අවාධනුපසාසනනා කරගෙන බණභහනනා කරන්නට උපෙතිස් දීලා මෛත්‍රී කරුණා මුදදිතතා උපේක්ෂ වඩන්ට කරුණු කාරනා කියීමින් තමයි. ඒ බෝසත් රශීන් වහන්සේ වැඩවා සේකලේ. ඔය පන්සීය තලේ හාරසියානු නමය අම්ම හොදයි. එක්කන කිට යන. මහා දඩබර හිතුවක්කාර චරිතයක් කෑයාගේ නොම තමයි ඉන්දස මානගොත්ත. දවසක් පළවැල හොයට කැල යනකොට මේ ඉඳ සමානගොත්ත තාප සයාට මව් ඇතින්න අතහැරලදාපු චූටි ඇත්පැටියක් සමට අතරමං වෙච්චි ඇත්පැටියෙක්මන ගැහුණ මේ ඇත් පැටියාව එකතු කරගෙන ආවමයා අර තාවස ආරාමිට තමන්ගේ කුටිය පිටිපස්සේ ඇත් පැටියාව ලොකු මහත් කරන්න පටන්ගත්තා දරුවක්ොගේ හදාගන්න පටගත දෙැම මෙයා ඉතින් ගැවයි තුන්ල්ලතු අපපාගෙනවා නුවේ කතු හයාගෙනවා කොස්සතු කඩාගෙනවා පැටියට කණ්ඩ දෙ. ඌට කණ්ඩ දෙන්න ගමේ මිනිස්සුන්ටත් කියලා එකඒක දේවල්ද ඇත්තෙකුට කණ්ඩ දෙඩිපයි ඒවාගේ එන්න ගන්නවා. තින් මෙහෙම හරි හරියට දැන් සම්පූර්ණය තාපසෙන්නව ඉන්නේ ඇත්ගෝවෙක් තාපසසිවුරු පොරෝනවා නමුත් ඉන්නේ ඇත්ගෝවක් ඒ මටමට මේක ගියා දැ සාමන්න්‍යින් අර පොඩි පැටයා ලොකුමහත් කරලා උස්මහත් කරලා එයාට තනියම ජීවිතය ගතකරට පුළුවන්කම ලැබුට පසේ අතාරීට පැණි. ඒම කලේ නෑ. බෝසත් තාපසුමාට ආරංචි ගියා දැන් මේ තාපසයා දිගින් දිගටම මේ ඇතාව ඇති කරනවා කිසිීම ඇතෙක් ගැන කිසිම දැනුමන් නැතු කැදෙ වවා කැඳගලලා කිව ඉද සමා ගුත්ත උකකා හරන්න. රන්නේ ඔබ තාපසික් විදිට මේ තාපසින් වහන්සේලා වාසේ කරන තැනක ඇතික් ඇති කරන්න ගිහිල්ලා ඕක උස්මහත්තනකොට ලොකුමහත් වෙනකොට ඔබ දන්නන්නේ හස්ති ශිල්පි අවසාන මොනෝයි මොනෝවිදදන්නේ එනිසා වහාම දැ ඕකට පුළුවන් තනීින් ගොදුරහයගන්ට වහන් පිටත් කරන්න කැලට කිවා ඇවිනේ බේමයි කිව්වා ට බරන්නේඒ එකව කවරු ොලූු තියාගන්න ඕොනෙක මගේ තාව මං ඇතිකරගන්න කිවවා හිතුව කරුණ ඔය ඇතුන් ටෙනවානනි තරුණු අය සිරෙනකොට දකිපිෙන කාලේ මේ මද කිපෙන කාලේ ඇවිල්ලා මදකිපනු ඇත දවසක් ඉන්ද සමානගොත්ත තාපසියක් පුති දරූ කියල කතා කරගෙන යනකට ඉඳටම කිපලා හිටියේ. ගැහවා ඉන්ද සමානගොත්ත තාපසයට. ඔොටෙන් පාරයි ගැහුව පෙරලුණ වැටුණු ගමන් හරියටම ඔලුවම පෑගුවවා පටස්ක අල පොඩිවෙලා යන්න. පුංචනාද දීගන මේ හස්තියා මහා බියකරු ලීලාවින් කැලෙට පැල්ලගිය. අනිත් තාප සින්දහන්සල බීතල් පත්තල ඇයියි අලියෙක් පෑගලා මනුස්සෙක් මැරුණ කිව්හම ඒ දර්ශනය බියගෙනුවනේ දුගෙන ගියා තාපසින් වහසේලා හිත් බයට පත්වෙලා. මහබෝධි සත්ව තාපස්තුමාළඟට ගියා ගිහින් කිව්වා හයූ ඔබවහන්සික අවවාද පිළිගත්ති නෑනේ ආදැන් ඔළුව චප්ප කරගෙන මැරිල ගිහිෙල්ලා. ඒ වෙලාවේ ඒ බෝධි සත්ව තාපසතුමා අවවාද කළ අසත් පුරුසියා එක් ඇසුරක් පවත්තන්ට එපා කියලා. මං කලින්ම කිව්වේ ඕක තමයි. න සන්තවන් කාපුරිසේන කයිරා. අසත්පුරුසෙකු සමගින් ඇසුර නොකරපන්නේ. අරියෝ අනරියෝ පජානමත්තං නුවනැත්තා අනුවනයගේ හැටි වටහාගන්නේ චිරාණත්තෝපි කරෝති පාපන් එකට බොහෝකල් සිටියත් පවුමය කරන්නේ. ගජෝ යතා ඉන්ද සමානගොත්තන් ඉන්දසගොත් තාපසයා හැදු ඇතා වෙන්නේ. ආසපපුරුෂයගේ ආශ්‍රී හරණ භයානකයි. එතුකර මේ මානන්නක්කාරකංවලට හිතුවක්කාර කංවලට උඩගෙඩි දෙන්නේ කවුද. ආසපපුරුෂයෝ සමට සමාජ මාධ්‍ය අස්සේ උඩ ගෙඩි දෙනවා. ඔය පුදු මාධ්‍යවලට ඇවිල්ල උඩ ගෙඩි දෙෙනවා. අකීකරුකංවලට හිතුවක්කාර කංවලට තමන් තමන්ට දි ජීවත න එක විදි ගතර ජීවිතන් පට ැ ල න කියලා. නිගං හිත් ඇද්දිලා යන කතා කියනවා අස්සරණ කරනවා අනාතකරනව මේ ජීවිත ඔන්ට තුගන්ට ඕන අසපුරුසියෝත්ත එක්ක ඇසුරනං ඕන්න නොුවනැත්තා අනුමනය හැටි වටහ ගන්ට ඕන මේක මේ ජීවිත මකද කියට තේරුම් ගන්න ඕන තේරුම් අරගෙන ඒ තරුම් ගැනිවු දව් න්නෙත් හැබයි යහපත් සත්පුරුසිකු ගැසුර අසපපුරුසියා එකට බොහෝ කාලයක් හෙටජත් ඒකා පවුමයි කරන්නේ. අවස්ථාවක් ලැබුණු ගමන් පව කරනවා. හරියට ඉන්දස මානගොත්ත තාපසයා අර හදාගත්ත පුතෙක්වගේ හදාගත්ත ඇතාවගේ තමයිකිවවා. ඒනකට කියල දුන්නා. යං ත්‍රේව, ජඥ්ඥා, සදිසු, මමන්ති. සීලිං නුවනින්ද දහම් දෙනුමින් සමවන්නේ. සීලේෙන් පඥ්ඥාය සුතින චාපී, ඔොහුගේ ඇසුර ගැලපෙන බව සමකොට සලකන්නේ කැන්නේ යම යහපත් සියල ගුණ දම් සහිත ජීවිතය ගත කරට උත්සාවත් වෙනකොට. එයා බලන්ටරුුණ තමන්ක් ඇසුරු කරන කෙනා මේ සීලයට ගුණට දහන් දැනුමට මේවට කැමති කෙනෙක්ද කොටින්ම අදකාලනං බනහද්දිත් එහිමීතන් ඇතැන් ඉන්නවා සිවරුපරෝගත් අය. සීලෙත් වැඩන්නේ කෙනවා. සිවුරු පොරෝ ගත්ත අය. ක්ට බෑ සිවරුපොරෝගත්තයි. සිවරු පොරෝගත්ත උදවීන්නවා හින් ධර්මාසනය වාඩි වෙලා බුදුරජුන් විවේචනය කරනවා. ධර්මාසනය වාඩිවෙලා ධර්මී විවේචනය කරනවා. ධර්මාසනය වාඩිවෙලා සංගරණ විේචනය කරනු රාතු වේචනය කරනවා. හිස්පුද්ගලයු. ඒනිසා අදකාලනන් හරීයට අපි නුවනි යුක්තෝම මොකද අපිට වටින් එෙදැෙන් අපිට. අපි ජීමන ගම ආරක්කරගැෙන දසා අපිට අවශ්‍ය යන්න පිඳන සීලේ දැ ශීලේ ඕන්නේ කියන එකක්ෙක් අපිට මකට දැසුරක්. අපි තේරුම් ගැන්ඩෙ පැයි අපි මේ ඒතු කර ගන්නා වූ යම්තාක් වස්තු සම්බහර ඇද ොඩ නග ගන්න වූ යම්ප්‍ර තිරූපයක් ඇද මේ ඔක්කොම ජීවත්වයෙන චුට්ටනේ මැරුණු ගමන් ඉවරයි නොක්කමටික. ඒක තේරුම් ගණඩු ද්ධිමත්ක මත්ති බ යුතුයි ඒක තේරු ගන්න බද්ි මත් මති යුතු. හොඳ නුවනින් තේරුම් ගට මරෙන මිනිස්සුන අපි අපි කවුරුත් මේ සදාකාලික වන්න්ඩාපු අ එනෙමි ඒ නිසා මේ මෙරිමැරියන සංසාර ගමනේ තමන් ලද අවස්ථාවගෙන හිතන්න ඕන හිතලා සීලයකට ගුණයකට ප්‍රඥ්ඥාව දියුණු කර ගැනීමකට එහම උදව් කරන කෙනෙක්කුම ඇසුරට තෝරගැන්ටෝන තේනේව මෙත්තින් කයිරාත සද්ධන් ඒ කෙනාත් සමඟ බොහෝම මිත්‍ර ඇසුරක් පැවැත්ව යුතුයි සුකෝ භවේ සපපුරිසේන සංගමු සත්පුරුසියක්ත්තිෙක් ඇසුර නං සැපයක් මයි සරසන්නේ. සත්පුරුසියක් ගැසුර සැපය. අපේ දෙවිගමනට මොහොතකට හෝ සැපයක් සැනසුමක් උදාවුනානම් බලන්ට හැරිලා සත්පුරුසෙක් නිසා. සත්පුරුසියෝ ලෝකයට දායාද කරපුතයක් නිසා. කොටින් මේ ජීවිතය ඇතුළේ පංගතුන මේ වගේ සොඳරු බණපදහන්නේ සත්පුරුසයකුගේ ඇසුරන් නිසාඩමේද. අපි ජීවන ගමනේ පින්කරගන්නඩ උනන්දු වෙන්නේ සත්පුරුසයකු ඇසුරන් නිසානිමේද. එකකඒ වගේ පටලවෙච්චි අපේ ජීවිත රැකෙන්නේ සත්පුරුස ඇසුර නිසාමයි ඉතින් බුදුරජාන් වහන්සේ මේ සත්පුරුස ඇසුර ගැන අවවාද අනු ශාසනා මේ විදිහට කළ අ තවසන්ට ඒ බෝසතන් වහන්සේ ඉන්ද සමානගොත්ත තාපසය මුල්කරගෙන කරපු අවවාදී අනිත් තාපසෙන්ටි තාමකීකරුව වාසය කරන්නට උදව්වක් වුණා. බුදුරජන් වහස වදල්ල මහනිින ඒකාලේ ඉන්දසමානගොත්ත කියන ඔය අකීකරු තාපසය වනේ මේ මේ අකීකරු උන්වහන්සේම තමයිකිුවා. දැනු තකීකරුකංකරන මාෙන් හිතට අරගෙන තමට හිතන හිතන හිතුවක්කාර දවල්ම කරන මේ පුද්ගල තමෙක් එතකට බලඩුව සංසාරෙන් සංසාරටනවා වනේ හිතුවක්කාරකමත් දඩබරකමත් තිබුණු ඒක සංසාරෙන් සංසාරටනවා දුරුව්චකම සංසාරයෙන් සංසාරටනවා මාන්‍ය සංසාරයෙන් සංසාරටිනවා. මේ ජීවිතය ඔටික තියෙනවා නන්දැ මේ බනපද අහනපට අපිට තේරවාන අපේළඟ ඒවා තියෙනොද කියලා තියෙනවාවන මේ ජීවිතය තමයි අපට ලැබුණු එක අවස්ථාවක් මේවා යින්කර ගන්න සංසාර්ගමනනි අපි කොච්චර අවාද පංගුත්නේ අපි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගන්නේ මීට සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර එතකොටත් අපි ගොහෙද සස්සරේ මොව්කරතියාගෙන පිනට පටන් ගන්නේ විසිය සංකේය කල්ප ලක්ෂයකට පෙර එතකොටත් අපි ගොහෙද සංසාාර කුච්චර බලංකාරද බලට කොච්චර දීර් ගමන කිමි ඇවිල්ලද. දීගෝ බාලානම් සංසාරෝසත් ධම්මන් අවිජානතං ධරමය අවබෝධ කරගන්නේ නැතුව යන මේ බාලයාගේ සසර ගමන දීර්ග සසර ගමන කුච්චර දීර්ගනාාද මේ ගමන. මේ මොහොතෙත් අපි මාන්නක්කාරකමින් ඉන්වනං මේ මොහොතෙත් හිතුවක්කාර වෙනවනන් ආයමත් අපිට උරුම දීර්ග සම්සාරයක් එදා මේ ඉද සමානගුත්ත ජාතක පූති ප්‍රධාන තාපස ගුරුවරයා බවට පත් වනේ මහබෝධි සත්ත්‍යය වන මඒ කියලා බුදුරජාන් වහන්සේ ඒ ජාතක කතාව අවසංකලේ සත්පුරුසයක් මේ ජීවන ගමනේ හොද නුවනින් කළ යුතුදැති නොදැන් යම් කිසි බුද්ධිමත්ක මත් තියෙන සද්ගුණයක් තියෙන මනුස්සෙක් මේ ජීවනගමනේ තමාගේ යහපතු දෙසා තමන් කළගත්ත යුතු දෙ ඇත්තිෙනවා ඒ තමයි තමන්ට විපත හදන අනතුරුදායකදී නුවනින් අඳුනගැන ඒවගින් බේරෙන්වුන අපි. අපිට විපතිය වැටින වලවල් අපි අඳුන ගැන්නුේ අඳනගෙන වලවල් මගරෙන් වුනි විනාසයි ජීවිත මේ ජීවිතය විනාස වෙනකං විනාසේට උඩගෙඩි දෙදී ඕන තරම් පිරිසින්නවා. විනාසුනාට පස්සේ ඕක රහකර කර ප්‍රවෘතියක් කරග ඕකින් ැපෙන්ඩ කොටසකුත් තින්නවා. තමන්ට වරදින්නේ නෑ නිකම් හා සුදනූ තමන් කියලා හිතාගෙන ඔය සමාජමමාධ්‍යය ඇතුලේ එහෙම වරදින මනිසුන්ට වරදින ගිහි පැවිදට මඩ ගෙන යන වෙනමොටසකින් නොබලට. මට වරදි නැති තමන් මහා පිරිසිදු චරිත ඒම හිතන්ගන්නේ. මේ අනුන්ගේ කුණු හොයන කුණු රහට වහ වැටිච්චි ඌරෝ බල්ල වගේ ජීවිත අනුගේ කුණු හොය හො ඒකට කමෙන්ට්ටද ඒක තමයි ජීවිත. හැවයි මහා සුදනෝ වගේ තමයි තමන් තමන් ගැන හිතගන්නේ කෙලෙස් ගුඩ්ඩ කෙස් ගොඩ බැහැල කෙලෙස් ගොඩි කින්දා බැහැලයින්නේ. අඳුනග ඕන මේවා ජීවිත. මේ වහුදයට අඳුනාගෙන තමන්ට වරදිනතෙන් තමන්ගේ මෝඩක තමන් අුනාගෙන ගැලවිටදඇත්තියනෙනවා අඉතින් ඒකට අපිට හරීර උදව කරනව සත්පුරුසියදැන්. මේ ඉන්ද සුමානගොත්ත තාපසතුමාට තිබුණනං කීකරුකමක් බලන්ඩට සපපුරසිය කොච්ච උදව කලාදන ගතේ මේමක් වන්න පුළුවන් ඔහක්බට හස්ති ල්පේ පුලුවන්මගුන්නේ ඕක අමදකිපපුනු කාලෙක ඔබට අනොතරක් වන්න පුළුවන් කියලා පෙන්නුවන පෙන් අදි පෙන්නදින මේක බදාගෙන හිටිය අන්තිමි වැනසිල්ල ගිය. එක්කෝ තමන් බුද්ධිමත්ව ජීතය ගෙන කල්පනනා කරලා තමන්ට වරදින තැන් අනුගන්ට ඕන. ඒ අඳුනගන්න ගමන් සත්පුරුෂයටට කීකරුවවි සත්පුරුෂයා කියල දෙන කාරණා නුවනින් කල්පනා කර කර තමන්ට වරදින තැන්වලින් බේරෙන්ට ඕන ඒක මනුස්සේකු දිහට ඉපදිච්චි ජීවිතයක අපිට කළ හැකි දෙයක් මනුස්සයට තියෙනවන්නේ යම් භාවිත කළ හැකි හොඳ නුවන එක පාවිච්චි කරට. නිකන් නුවන මොට්ට්‍ර නුවන මද තිරිසන් වුවගේ ජීවිතය ගත නොකළ යුතුයි. බෝසත් කතා ඉගෙන ගන්නකට අපට තේරෙනවා මේ තිරිසන්ගත ජීවිතවල දීපවා බෝසත්වරු බද්දුම විස්්ම ජනක නුවනකින් ඉඳල තියෙන එහව අපි මේ මනුස්ස පිීසටාවට පස්සි කොච්චර බුද්ධිමක්තිය නොනිද. කොච්චර කල්පනා කරන්න ඕනෙද. ැ බෝසතාන් වහන්සේ එහම කල්පනා කරලා බෝසතාාන් වහන්සේ වරදින තැන් අදනගත්ත පුවතක් බුදුරජාන් වහසේ අපට දේශනා කලා එක හරි වටින එකයගෙන් අප ජීවිත අපි ගිහින් වැටින වලවල්ගෙන යම් දක්මක් ඇතිකරගන්න පුළුවන් මේ ජාත කතාව එක නොම සන්තව ජාතකය යහපතදැනගන ඇසුරු කළ යුතුදේ ගැන කතාව. ඔය සන්තව ජාතකයේ දේශනා කරන්නට හේතුුණේ නිගන්ටයන්ගේ තියෙන මහමෝඩ ඇදහෙළි ක්‍රම. නිගන්ටයන්ගේ ඒකාලි තිබිලතිනව පුද්දුම්ම තපස්ක්‍රම. මේ මහාදාවලේගිනි අව්වේ වාඩි වෙලා සමහල්ලාවට මහා දාාවලි තමන් ඉසරහා ගිනිකොඩකුත් ගාගෙන ඇඟ තවනවා කියල රූක්ෂ තපස් කරනවා. මහ පැවිල තිනකොට බලන්න නිකංගලීට බහින්නත් බෑ ගිනි ගන්න. ඒ තව ගිනිකොඩකුත් ගාගෙන අනේ දුක්දනෝමේ ඇගකට. සීතල කාලි ඉතාම සිසිල් රින්න අගයන්වල තින වතරේ හිනෝ දැහලානේ මේ සරීර දරාගන්න බෑ සට සටකගා වෙව්ලවෙවුල මේ සරීර වෙහෙසට පත් කරනවා. කටු සයනවල නිදාගන්නවා. කටු සයනවල භාවනා කරනවා. කටු සක්මංවල සක්මං කරනවා. ඔය වගේ මහා නාඩගයන් තිබිලතිනවා. භික්ෂූන් අහන්සේලා පින්ඩපාති වැඩිනකට ඕවා දෙක්කා. වැකල කල්පනා කලා හප්පි මේ ඇයු ඇයි මේ මෙහිම සරීරකට මිච්චර වද දෙන්නේ ලැබෙන දේකුන්නේ. දුජන්හසතේ කැවිල්ල ඔය කාරණය කිව්ව භික්ෂු. නේ ස්වාමීණි අපි මේ නිගන්ටයෝ නිරර්ථක ක්‍රියා කාරකංවල යෙදෙනවා දැක්ක. අනේ ස්වාමීණි ඔය වගේ දේවල්ලොලි මේ වරතවලින් මේ මිනිසුන්ට දියුණුව ඇතිවෙයිද. කියලා ප්‍රශ්නයැ බුදුරජන් වහස වදාලා මහනනේ ඔය කිසි අර්ථයක් නැති දයක්. කිසිම මානුසික දියුණුවක් හැති කරල දෙන දෙයන්ෙමයි. අතීත හිටපු පණ්ඩිත ජනයා, ඔයගේ ගිනි පූජ ආදී දේවල් අදහාගෙන හිටියා මේකින් යන් ආධ්‍යාත්මක දියුණුව ලැබයි කියලා. නමුත් තමම්ම ඒවාගේ තියන්න නිසරු භාවේ අවබෝධ කරගතයි අවබෝධ කරට අවස්ථාවල් ලැබුණු ගම අවබෝධ කරගත්ත. ඒ අවබෝධය ලැබුණා විතරයි ඒ මොහොතේම එතිෙක්කල් කරකර හිටපු බොරු දවල් අතහැරිය. හරියට අද ගනිකුට ඇස්තික පැතින වගේ ද කෙනෙකුට ඇස් පපෑදු නර පස්සේ යා ආය සැරැයටි පාවි්චි කරන්නේ අර සුදු සැරයටටට ඕන්නේ ආයිකට නොක අන්දව ඉන්නහන්න්න මේක මේ යනතැනත් තෙරෙන්නේ මුකුත් තෙරෙන්නේ නිසා තටදාගන්න අනරකෝනි ඇස් දෙක පීන මේ පෙනෙන්ට පටන්ගත්ත ගමන් ඒ ඒවා තැල්ලදාන ඕනේ ඒක නේද බුද්ධිමත්කම ආංඒ වගේ මගේ ජීවිත වදදින තැන් බොහමේ මංහිතන ජතකතා දේශන මාලාව මුල ඉඳලා ශ්‍රවණය කරන සැදැහවතුල්ලා මේ ජීවිතේ වරදිට තියන තැන් ගොඩා කිගන ගණඩ ඇති. ජීවිතේ හදාගතයුතු කාරණ ගොඩා කොබට ඉගෙන ගන්ඩ ලැබුණා. ඒ ඔක්කුම ඉතින් අපිට කරන මඟ පෙන්න්නේීමන මේ මඟ පෙම්නම් කෞද කළේ සියල්ල දන්නා සියල්ල දක්නා මහාකාරනික කතාග තරහත් සම්මා සම්බුදුරජන් වහන්සි කළේ. ඒවාට අනුකූල විතියට ජීවිතයේ හදාගැන්ටුවන අතීතයේ නුවනැත්තුූ එහ කලාා කියන කතාව කියපු ගමන් භික්‍ෂුන් අහන්සලා විමසා සිටිය ස්වාමේණී ඒ අතීත කතාව අපට දේශනා කරන සෙක්වා මහනිනි ගුඩා කිස්සර කාලයේ බලනෙස බඹදත් රජු රජකන් කළ ඒ කාලේ මහා බෝධි සත්්‍යයෝ එක්තරා උසස් බ්‍රහ්මණ පවු්ලක තමයි උපත ලැබුවේ. බෝධි සත්වයන්ගේ දෙමාපියූ තමන්ගේ පුතා උපදිනකොටම පුතා වෙනුවෙන් ගින්නක් දැල්ලවා මහා බ්‍රහ්මයට එලගේ ආගමික ඇදැහීමට අනුව තිබුණු එක මහා බ්‍රහ්මයායටට ගින්නත් දැල්වා. මේ ගින්න නිවෙන්නේ නැතිවින්ට දැන්තියා ගන්නවා. ඒ පුතාගේ නමින් ගින්නන්නේෙන් මහ බ්‍රහමය උපපුදනවා. එකට කියනවා ගිනි දෙවියූ පුදනවා කියලා. ඉති ඔය ගින්න කලින් කලට වටින දරවලින් සුවඳවත් කරලා ඔන්න පුදනවා ඔය වටින වටින දේවල් දානවා. ඔම තියන අවුරුදු දාසයක් කෙනකන් වේ දෙමවෝපිය පුතා වෙනුවෙන් මේ ගින්න කණ්ඩව දැල්වා. දැන් පුතා තරුණයි පුතා හොඳට දැනවගත්. පුතාාව කැනවල දෙමපියෝකකිෝ පුේ. ඔයා වෙනුවෙන් අපි දල්ලොපු ගින්නත්තිේනවා. පුතේ දැන්ම ගිනි දේවතාව ලඟ අපියාගෙනහන්නේ. ඔයාට එක්කෝ ග්‍රහ ජීවිතේ තෝර ගැන්ට. එහෙම නැත්තම් පුති පැවිදි ජීවිතය ශ්‍රමණ ජීවිතයේ තෝර ගැන්ට. මේ ගිනි දේවතාවත් අරගෙන ගිහිල්ල කැලේ ඔයා ශ්‍රමණයෙක් ඉදිහට මහන වෙලා ගිනි දෙවියන්ග පුදමින් තපස් කරන්නට කැමති එහෙමත් නැත්තම් පුතේ ගිහි ජීවිතේ ඉඳලා මේ ගිනි දෙවියුත් පුදුමින් කාම බෝගී ජීවිතයක් ගත කරන්නට කැමති ඇහ්වා මේ ඉන්න බෝසතාණන් වහන්සේ බෝසතන් වහසකි හිත ඇදී ගියනක් කම්මේටමයි කිව මෙ තාති මං කැමති මහනවන්ට අනේ එතකට ඔන්න දෙමෝපෝ මේ බෝසත් පුතා අ අපේ දරවා මහ පින්වන්තෙක් යා මහනකමයි තෝර ගත්තය කියලා සත්තුටත් පත්වනා එච්චර සදයට යාලක ඇදහවා අර ගින්නත් දුන්න අයකට ෙනෝ ගිදේවතාව දැන් පේස මේ ගින්න අරගෙන බෝසත් තරුණයා හිමාලට ගියා. ගල්ල දැන් ඉතිං ඔය පොඩි කුටියක් සකස්කරගෙන කුටිය ඇතුළේ මේ ගිනි දෙවියන්ග පොදනෝ. ඒ ගින්න නිවෙන්නේ නැතිවෙන්ට තියාගන්න. ඉතින් නො ඒක් දේවල්දද මේ ගින්න අවුලුවනෝ. එක දවසක් දානයකට ගිහෙල්ලා ඒ දානට ලැබන බොහෝම ප්‍රනීත ගෙතෙල් මිශ්‍ර කිරිබතක් කිරිත් ලැබුණා විතරයි මතක්කුණේ ගිනි දෙවියන් අපි මේ වගේ ප්‍රනීත ගිතල් මිශ්‍ර කිරිබතකින් මං අද ගිනි දෙවියාව උපු දන්ටුවන. අරගෙන ගිය ගිහින් මේ කුටිය ඇතුළේ දොරත් වහල ැ ඔන්න ගිනි දෙවියාව පු දටගල අර ගතල් කිරිබත ගත්ත. அරගෙන மாවෙනුවෙන්ම දැල්ලූ ගිනිදේවතාවඋන්හන්සේට. මාව බ්‍රහ්මලෝකයට රැගෙන යන ගිනි දෙේවතාවවන් වහසට දැ මේ හිතන්නේ මේ ගිනිි දෙවවා පුදමින් හිට පොම ්‍රහ්මලෝකය නවා කියල. මාව බ්‍රහම ලෝකෙට අරයි යන ගිනිදේවතාවවඋන් වහන්සේට මම් මේ ගිතල් මිස්්‍ර කිරිබත්ව පූජා කරනවා කියල අර කිරිබත දැම්මා ගින්දරට මේක ගීතෙල් තියෙනවාන්නේ නැගුණ ගිනි ජාලා ඒ ගිනි ජාලාව කුටිය වහල ඇවිලුණ වහල පාත කුටියක්කෙන් ඇති.ු වහලට ඇවිලුණවාහල ගිනි ගණ්ඩ පට ගත්තා වහ ගිනි ගන්නපටදැ දොරත් ලොකරලන දොරත්තම අගුල්දාලනේ. දුන්සරට දොර හොයා ගඩත් බැරුවූගියා. අන්තිමි සෑහෙන් නමාරුවෙන් දොර ඇරගෙන ගින්නම් බේරිලා අර වහලහිම කඩා වැටිද්දී. ඇඟපාත එන් මෙ චූට චූට පිලිස්සින බෝධි සත්‍යවූ පැනගත්තේ. ෝධි සත්‍යයෝ ගල්පනා කළා හපොයි හපොයි මේගිනි දෙවිය!" කිසි කෙලෙහිකුණය ඇති ගිනි දෙවියෙක් නොව. න සන්තවස්සමා පරමත්හි පාපියෝ අසත්පුරු ස ඇසුර තරම් වෙනත් දරුණු දෙයක් ලොවේ තවදකිින්ටන ඇත්තේ. යෝ සන්තවෝ කාපුරිසේ නොහෝති කළොත් අසත්පුරු සඇසුර යමෙක් මුලාවී මෙලොවේ විපතමයි ඇත්තේ. සන්තපපිතූ සප්පිනාපායසේන ගිතෙල් ලෙදූ කිරිබතකින් ගිනි දෙවියක පුදන්ටකගෝස් මත් ඉග ගත්තේ එතුකටම පාර් ඉින ගත්තය කොරින්ද. ගිනි දෙවාව ගිතෙල් ලදූ කිරිබතින් පුදන්නඩ ගහිල්ලයි. චිච්චා කතම් පන්නකුටින් අදයිහිීති දුකසේමා සකසාගත් මගේ පන්සල් ගේත් ඉතින් ගින්නට ගිනි ගත්තේ. මෙච්චර දවසක් ගිනි දෙව්‍යාව පුදමින් ගිනි දෙවියා රැකගෙන හිටිය. අන්තිමේ ඒ ගිනි දෙවිය තමන්ට තිබුණු කුටිය පුච්චල දැන්වා. තේරුම් ගත්ත මේක මහ මෝඩ වැඩ. මේකෙන් කිසිම යහපතක් සිද්ධ වෙන්නේ. බෝධි සත්‍යයෝ කැලේට ගිනි ඇවෙලේ කියලා ඉක්මනින් වතුරගෙනැවිල්ලා ගින්න නිවල දෙම්ම. දැම් මෙච්චන මේ උපන් දවසේ දලා දැල්වෙන ගින්න. ඒ වතුරු බාධීමනිවා. මොනවල කරදර ඇදද මේ කියලා නෙව්වා. ඇ ඒක තේරුම් ගත්ත ගමන්. එතු පෑදිච්චි ගමන් අයිං කරලදානවා. කනාමැදිලි ඉලිය පස්සේ දඟලනන් වන ඉරපෑවටත් පස්සේ. ඉරත් පාල තියද්දි කනාමැදිලි එලියකින් තමන්ගේ යාලෝකෙ හොයාගැන්නඩ දඟන වනං.ඒ නුවනැත්තිද්ද මහම මහමෝඩේද මහාම මහමෝඩේ එනිසා මේ සම්බුද්ධ ශාසනය පවතින කාලයේ හිට සලසා ගණ්ඩ යෙන්නේ කොතනින්ද කියලා නුවනින් තේරුම් ගැන්. විපතේ වැටෙන්ටද දෙඩිපා තමන්ගේ ජීවිතේ ඉඩ තින්න පොඩිකාලයයි ඔය පොඩි කාල වකවානු තුළ තමන්ගේ දිවිගමනේ වරදිට තියනතැන් නුවණින් අදනු ගැන්ඩ. වර්දිට තියන තැන් දෙකක් විශේසින් අද පන්නවා. හිතුවක් කාරකම වරදින තැනක්. මාන්නක් කාරකම වරදිනතනක් ඒකෙන් ගැලවඩ තියෙන්නේ මාන්‍ය වෙනුවට නිහත මානිකම ඇතිකර ගැනීමෙන් මයි. හිතුවක් කාරකම වෙනුවට කීකරුකම හදා ගැනීම මයි. තව ඔවගේ තිීනෝවර්දිනතැන් නුවනින් අඳන ගැන්ට්‍රීවා බෝධි සතවයෝ ගින්න පැතිරෙන්ට නොදී අම අතු කඩලා තලල පෙළලා ඒ මුළු ගින්නම වැලක්කුව ප්‍රාඩීන්ම බේරගත්තා තින් දැම් බෝධි සත්වයට පන්සලක්නේ. බෝධි සත්තවයෝ ආයමත්්චිකක්. තිුණු ැඒ හටෙන්ට ඔන්න පැලක් සකස් කරගෙන දැන් ඒ පැළි බෝධිසත්්‍යය බන භාවනා කරනවා. බෝධි සත්වය පුරුදු කරන්න පටන්ගත්තා මෛත්‍රී කරුණා මුදිිතාාව උපේක්සා. දවසක් බෝධිසත්වයට දකිින්ට ලැබෙනවා කලු මුව දෙනක් වටකරගෙන ඒ කළු මුවදනව ලෙවකමින් බොහෝ වාදරෙන් ඉන්නවා සිංහකුයි ව්‍යාග්‍රයකුයි දිවියකුයි. මේ මාන්ස භක්ෂසික සත්තු හැබැයි ඒ කලු දෙනත් එෙක කළු මුව දෙනත් එක හිතවත් වෙලා. ඒ හිතවත්ක මත්කේ යයි මෛත්‍රියෙන් කරුණාවෙන් අ මේ එකිනෙකා බොහම සහෝදරයෝ වගේ සතු ටිංගෙන්වා මේක දැකලා කල්පනා කළ සත්පුරුෂයන්ගේ ඇසුරනං ඒ කියන්නේ තමන්ට විපතක්ගේ නැති දැන් අරගින් අච්චර කාලයක් පුදලත් කෙගුණ මත්‍රරනතුව තමන්ගේ පන්සලක් පුච්චල දෙවන. උපකාර කලාට ප්‍රත්්‍යපකාරයන්නේ. හැවයි මේ සිංහියු එන මේ ව්‍යාගරය දිවිය කලු මෝදන එයාලා බොහොම මිත්‍රශීලී සම්බන්ධතාවයකිවා. ඒක දැකලා බෝධිශත්්‍යය වූ ඒ මුහොතේ දෙවනි ගාථාවක්කිව සන්තවස්මා පරමත්ී සෙයෝ සත්පුරුෂයන් සමග ඇසුර තරන් උතුන් දෙයක් ලොවේ වෙන දකිින්ට නැත්තේ යෝ සන්තවෝ සපපුරුසේන හෝතී සත්පුරුෂය ඇසුරු කළොත් යහපත නුවනින් සලකා සැපතක්මයි ඇත්තේ සත්පුරුසැසුර සැපයක්මයි. සීහස්ස භ්‍යග්ගස්ස්ච දීපි නෝච සාමා මුකං ලෙහැති සන්තවේනාතිී ගොටියා සිංහයකු සමග තවදිවියකු හා එක්වී සිති බැඳී ඇත්තේ. මේති දෙනා මුවදනකට සෙනහසපා ලෙව කනහෙටි මාමිහි දැකගත්තේ. බෝධි සත්වය විදියට සත්පුරු සැසුර වර්ණනා කළා. බෝධි සත්වයන් වහන්සේ ඒහිමාලවනේම මෛත්‍ර කරණනාා මුදිිතාාව පේක්ෂාවලින් දිහාන සමාපත්්‍ය උපදවාගෙන මරණින් මත්තති බම්ඹලොවේ උපත ලැබුවා කල බුදුරජන්හසේ දේශනා කළ මහනිනි ඒකාලේ ගිනි පූජාවේ නිසරූකම වටහාගෙන ගින්න නිවලදාලා වනයට ගොස් දිහාන වැඩ උතාපසය වනේ බෝධි සත්‍යය වන මමයි කියලයි මේ ජාතක පූත සන්තව ජාතකය භාග්‍යිතුන් වහන්සේ අවසං කලළ ඉතින් පගතුනේ ජීවිතයට කොච්චර වටින කරුණුකාරණ අපට ඉගෙනගට ලැබුණා. ඒතුම් දේනාවේදී මූලි කරතය කරගත්ත මානනක්කාරකමත් හිතුවක් කාරකමත් ජීවිතයට සාපයක් කියන එක. ඒදක ජීවිතයට සාපයක් නම් ජීවිතරදි ආශිරවාදම කදද නහතමානිකම ආසිරවාදය සුවච කීකරුකම ආශිරවාදය. ජීවිත ආශිරවාද ලබන ජීවිතයක් ලෙස ගොණ්ඩගා ගන්ට. කල්්‍යයාාන මිත්‍රයෝ සත්තුපුරු ස ඇසරට ලැබනුමොති තු ්‍රී සදධර්මයේ ශ්‍රවණය කරට ලැබෙනුමොහොතේ. අපේ ළඟතියෙන අකුසල් අගුණ ධර්ම දුරුකරගෙන. කුසල් ගුණධර්ම දියුණු කරගෙන අපට ගෞතුම සම්බුද්ධ ශසනයේ ධර්මාාවබෝධීං සැනසින්ට්‍ර වාසනාව ලැබේවා සාදු, සාදු සාධ මේ දුල්ලබ බුද්ධ සාසනයේ පිහිට පිළිසරන රැකවරණය අපට සමීීප කළ. අපගේ කල්ලයානොමිත්‍ර. පරම පූජනීය ගුරුදේවයන් වහම්සේற்று්‍ර. මේ උදාාර ධර්මදාන පිණු මේ, ධර්ම ශ්‍රවනයේ පින අනුමෝදන් වෙත්තුවා අනුමෝදන් වෙත්තුවා අනුමෝදන් වෙත්තුවා. ගුරදේවෝත්තම පින්වල් ලොකුසාමින් වහන්සේ නිදුක්වෙත්තුවා රෝගවෙත්වා දීර්ගහායුස සම්පත්තියම ලබත්වා. ශතවරෂාදීක කාලයක් අපපාතරේ වැඩසිටිමින් අපට අර්තයෙන් ධර්මින් අනුසාසනා කරත්වා. ෘරදේවන් වහන්සේට ගෞතම සම්බුද්ධ වාසනය උතුමූ චතුරාරය සත්‍යය ධරමය පරිපෝර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබීවාසාදු, සාදුසාදු රැස්කරගටේ දුනාව වූ ධාරතරපින අනුමෝදං කරමු සියලූම දෙවිදේවතාවුන් වහන්සේලාට ක් ුන් සතරවරන් දෙවරු ම්පතිදිවරු ඇතුළුකොට ස දෙව ලෝක වාසසි දෙවියෝ අපගේ ෂ්ට්‍ර කාමී හිතකාමී දෙවියූ ලංකාබහමිය සුරකින්නා වූ සුමන සමන් දෙවියන් කතරගම දෙවියන් පත්තිනිි මෑනියන් ඇතුළූ කොට නානා නම්ගුත් ඇති සියලු දෙවියූ තම පිරිවරදු සහිතෝ මේ පින්වනු මෝදන් වෙවා. පින් අනු මෝදං වන සියලු දෙවියෝ දෙව සැපින් දිවිය ආශ්චර්රි ැඩේවා ඒ දෙවියෝ මේ ොකුඩා සැහැවතුන් හැම දෙෙනාව ආරක්ෂා කරත්වා සාාධ සාධ සාධ රැස් කලපින මහම වුණවා සිීරට ලෝකවාසී මහා සංඟරුවනට තනගාරිකා මෑනිවරුන්ටත් පැවදි අපපේක්ෂාවෙන් සිටින දරුවන් ටත්. ධර්මාාවබෝධයයටම හේතුවේවා සාදු සාධ සාධ මේ උතුම් ධර්මදාාන පින් ඉතාම උතුන් අරමුණකින් සිද්ධ කරන පිින්වත් අමිලනුවන් මොනසිංහ මහත්මාගේ නමින්. මේ ජේවිතේ තනන්ත සසරපුරාවටත් මිය පරලෝ යන්ට ෙදනා වූ. සියලු ඥාතීන් හට මේ පින් අනුමෝ දංව ඥාතීන් පරලු සැපේම ලබත්වා අපගේ ඥාති සමූහයා. ඉක්මම් භවේකදීම දුක්ඛිත සංසාරගමනින් නිදහස් වෙත්වාකින ප්‍රාර්ථනාවන්. පින් පැමිනවීම සිද්ධ කරන්ට මේ උතුම්මූ ධර්මදාන පින්න්න අදදවසේ සිද්ධ කරපු නොම්බරතුන මහගෙදර කතරගමලි පිනේ පදිංචි පින්වත්. අමිල නුවන් මුණ සිංහ මහත්මා හටත්. ඒ පවුලේ සෑම සියලු දෙනාහටත් ශ්‍රද්ධහ මාසික ධර්මදාන සාමාජික පින්වතුල්ලටත්. නිරන්තරයෙන් ජාතක කතා ශ්‍රමණය කරන මේ සැදැවතුල්ල සියලු දෙනාට ්‍රදධාරප හිනි කාරරිම්ඩලි පින්ව තුල්ල සියලු දෙනා හට. සියල ූම පුුණි ධර්මයන්ගේ ආශිරුවාදියය එකසී සමසී ලැබේවා සියල දිනාගේ ජීවිත සුවසැන සිල්ලේ ගතකරට ලැබේවා. කරගෙන යන රැකි රක්ෂ ව්‍යාපාර වෙලෙහිෙනදාං ආදී සියලු කටියතු සරුව ප්‍රකාරෙන්ම සාරථකත්තයට පැමිණේවා පේන නොපිණෙන වුවදුරු බාධ ජීවිත වලින් දුරින්ම දුරුුවේවා හැමදිනනාට ඉතාසැන සිල්ලේ තමන්ගේ ජීවිත ගතකරට ලබේවා. පටවුගේ අධ්‍යාපන කටයුතුවා දිසිියලු දේද සරුව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පැමිණේවා සත්පුරසක කල්්‍යයානු මිත්‍රියුම ඇසුරට ලැබේවා කලන මිතුරු ඇසුරේ නහතමාන කීකරු ජීවිත පදවාගෙන මේ ගෞතම ශාසනයේ පිහිටක් සලසාගන්ට අප හැමදිනාට වාසනව ලැබේවා තෙරුවන් සරණයුබට නමමුබුද්ධය.